ලබන 14 වනදා පැවැත්වෙන අයවැය වැඩි බහුතරයකින් ජයග්‍රහණය කිරීමේ ශක්තිය රජය සතු ඇතැයි අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරයි. ත්‍රස්තවාදී අරමුණු ජයග්‍රහණය කරවීමට එක්සත් ජාතික පක්ෂය ගන්නා උත්සාහයන් සියල්ලටම එම ජයග්‍රහණයේ නිසි පිළිතුරු ලැබෙනු ඇතැයිද අමාත්‍යවරයා කියා සිටී. ලබන වසර රටේ සංවර්ධනය තුළ විප්ලවීය වසර වන බවද අමාත්‍යවරයා මාධ්‍ය හමුවකදී පෙන්වා දෙයි. අනිල් වික්‍රමසිංහ මහත්මයා එක්සත් ජාතික පක්ෂයේ නායකතුමාට හදිසියේම පාර්ලිමේන්තුවේ ශක්තිය වැඩි කරන්න උවමනා වෙලා තියෙනවා. රනිල් වික්‍රමසිංහ මහත්මයාට හදිසියේම මේ උවමනාව ඇති වුණේ ඇයි කියන එක තමයි ප්‍රශ්නය. ඒ මොකද අද පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 1978 රනිල් වික්‍රමසිංහ මහත්මයාම සම්මත කරපු ව්‍යවස්ථාව. ඒ ව්‍යවස්ථාවෙන් තමයි පාර්ලිමේන්තුව දුර්වල වුණෙත් ප්‍රබල බලතල තිබෙන විධායක ජනාධිපති ධුරයක් ඇති වුණේ. ඒක නිසා එක්සත් ජාතික පක්ෂය ගෙනියන මේ වැඩපිළිවෙලට හදිසියේම මේ ඇතිවෙච්ච අවශ්‍යතාවය පිළිබඳව පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරු නොමග යවන්න පුළුවන් කමක් නැහැ කියන එක අපි පැහැදිලිවම කියන්නට ඕනේ. ඒක නිසා 14 වෙනිදාට වෙන්නේ පහුගිය 19 වෙනිදාට එදා පාර්ලිමේන්තුවේ ප්‍රතිඵලයට වඩා ඉහළ ප්‍රතිඵලයක් ආණ්ඩුව ලබනවා ලබන 14 වෙනිදා අයවැය තුල. ඒ නිසා කිසිසේත්ම එක්සත් ජාතික පක්ෂය බලාපොරොත්තු වන මේ ජනතාව තුල විශේෂයෙන්ම රාජ්‍ය නිලධාරීන් තුල රටේ ආරක්ෂාව පිළිබඳව උතුරේ සටන් කරන ආරක්ෂක හමුදාවල ඉන්න රණවිරුවන්ගේ මානසිකත්වයේ දුර්වල කිරීම සඳහා ගෙනියන මේ ප්‍රචාරයන් අසාර්ථක කිරීම සඳහා අපි රජයක් විදිහට මේ සියලු කටයුතු කරනවා.